ගොඩනැගිලි නිර්මාණ කලාවේ විශේෂඥයෝ මෙටෙක්නො the specialist. Each Cup 2023, 30 August to September 17. ආසියානු පුසලන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අටවන වතාවට දිනා ගන්නට ඉන්දියාව අද සමත්ුනේ ශ්‍රී ලංකාවට සෑහෙන කාලයකට අමතක නොවන දරුණු පරාජයක වේදනාව උරුම කර දෙමින් එහිදී ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කරමින් මේ තරගයේ වාර්තාගත තරගයක් බවට පත් කළේ ඉන්දියාව තනි අතින් ජයග්‍රහණය කර අරගෙන ගිය මොහොමඩ් සිරාජ් අවසන් මහා තරගයේ කාසි වාසි දිනාගත් ශ්‍රී ලංකා නායකයා දසුන් ශානක කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පළමුව පඳුර පහර දීම තෝරාගත්තා මියනෝ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරේ කුසල් ජනිත පෙරේරා සමගින් පැතුම් නිසංක තරගයේ පළමු පන්දුවාරයේ තුන්වන පන්දුවේදී කුසල් ජනිත පෙරේරා ලකුණු ලබා ගන්නට පෙර දවා ගන්නට ජස්ප්‍රීත් බුම්රා සමත් වුණා ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 8ක් ලෙස සටහන් වද්දී තුන්වන පන්දුවාරයේ පළමු පන්දුවේදී පැතුම් නිසංක දවා ගන්නට මොහොමඩ් සිරාජ් සමත් වුණේ නිසංක ලකුණු 2ක් ලබා සිටියේදී එම පන්දුවාරයේදී යලි ක්‍රියාත්මක වූ මොහොමඩ් සිරාජ් සදීර සමරවික්‍රම ලකුණු ලබා ගන්නට පෙර දවා ගත්තා. එම පන්දුවාරයේ හතරවන පන්දුවේදී යලි ක්‍රියාත්මක වූ මොහොමඩ් සිරාජ් චරිත් අසලංකත් ලකුණු ලබා ගන්නට පෙර ක්‍රීඩාගාරයේ වෙත යලි පිටත් කර හැරියා. එම පන්දුවාරයේ අවසන් පන්දුවේදී ධනංජය ද සිල්වා ලකුණු හතරකට දවාගත් මොහොමඩ් සිරාජ් පන්දුවාරයේදී කඩුලු හතරක් දවාගත් ලොව හතරවන ක්‍රීඩකයා බවට පත්වන්නට සමත් වුණා. මීට පෙර එම දක්ෂතාව දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ චමින් දවාස්, එංගලන්තයේ ආදිල් රෂීඩ් සහ පාකිස්තානයේ මොහොමඩ් සමි පමණයි. ඒ වගේමයි දසුන් ශානක ලකුණු ලබා ගන්නට පෙර ශ්‍රී ලංකා ඉනිමේ 6වන කඩුල ලෙස දවා ගන්නට මොහොමඩ් සිරාජ් සමත් වුණේ කඩුලු 5කට හිමිකම් කියමින්. මේ අනුව සිරාජ් ඉතිහාසයේ කුණේ එක්දින තරගයකදී කඩුලු 5ක් ඉතාමත්ම වේගෙන් දවාගත් ක්‍රීඩකයාගේ වර්තාව සමකල ක්‍රීඩකයා ලෙසයි. මීට පෙර පන්දු 16කදී කඩුලු 5ක් දවා ගනිමින් වේගයෙන්ම එක්දින තරගයකදී කඩුලු 5 දවාගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ චමින් දවාස්. අද දවසේදී පන්දු 16කදී කඩුලු 5 දවා ගමින් මොහොමඩ් සිරාජ් එම වාර්තාව සම කිරීමට සමත් වුණා. මේ අනුව ශ්‍රී ලංකාව පන්දුවර 15 පන්දු 2ක් අවසානයේදී සියල්ලන් දෙවි රැස් කළේ ලකුණු 50ක් පමණයි. එහිදී ශ්‍රී ලංකාවේ එක්දින තරගයකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 43 පසු කර යන්නට දුෂාන් හේමන්තගේ ඉනිම බෙහෙවින් උපකාරී වුණා. දුෂාන් හේමන්ත නොදෙවි ලකුණු 13ක් වාර්තා කළා. දුනිත් වෙල්ලාලගේ නොදෙවි ලකුණු 8යි. ඉන්දේ කණ්ඩායමේ පන්දුවේම දෙස සලකා බැලීමේදී ජස්ප්‍රීත් බුම්රා පන්දුවර 5යි 1 නිලකුණු පන්දුවාරයයි ලකුණු 23යි 1 කඩුල්ලයි. මොහොමඩ් සිරාජ් ඉන්දේ කණ්ඩායමට අමතක නොවන මතකයක් අද දවසේ ඉතිරි කළා. ඔහු පන්දුවර 7යි 1 නිලකුණු පන්දුවාරයයි ලකුණු 21යි කඩුලු 6ක් දවා ගනිමින් සිය එක්දින ජීවිතයේ හොඳම පන්දුවම වාර්තා කිරීමට සිරාජ් අද දවසේදී සමත් වුණා. ඒ වගේමයි ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේදී හාර්දික් පාණ්ඩ්‍යා කඩුලු 3ක් දවාගත්තා. ඔහු පන්දුවර 2යි පන්දු 3ක් දියත් කළා. ඔහුට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරු රැස් කළේ ලකුණු 3ක් පමණයි. මේ අනුව ලකුණු 51ක පහසු ඉලක්කයේ හඹා ගිය ඉන්දීය පිතිකරුවන් පන්දු 37කදී පහසුවෙන්ම එම ඉලක්කයේ කිසිවෙකු නොදෙවි සපුරා ගත්තා. ඉෂාන් කිෂන් නොදෙවි ලකුණු 23ක් සහ සුබ්මන් ගිල් නොදෙවි ලකුණු 27ක් වාර්තා කිරීමට සමත් වුණා. මේ අනුව ඉන්දිය කණ්ඩායම වසර 5කට පසුව කණ්ඩායම් 2කට වැඩි කණ්ඩායම් එක් වූ තරගාවලියක ශූරතාව දිනා ගන්නට සමත් වුණේ. මේ අනුව ඉන්දියාවට ආසියානු කුසලානයේදී ලෝක කුසලානයට හොඳ සූදානමක් ලැබුණා. තරගයේ අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ සුපිරි පන්දුවම ගිරිත වූ මොහොමඩ් සිරාජ්. ඒ වගේමයි ආසියානු කුසලානයේ තරගාවලී වීරයා ලෙස පන්දුවෙන් සුපිරි දක්ෂතා ප්‍රකට කළ දඟ පන්දුවන ක්‍රීඩක කුල්දීප් යාදව් සම්මාන දිනාගත්තා. ආසියානු කුසලානයේ නිමාවීම සමග ලෝක කුසලානයේ එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මාස 5 වනදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි. පළමු තරගයේ පැවැත්වෙන්නේ එංගලන්තයේ සහ නවසීලන්තයේ අතර. ඒ වගේමයි ලෝක කුසලානයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරගය ලබන මාස 7 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතයි. අපි සූදානම්වත් ලෝක කුසලානයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරුත් නිව්ස් සෙන්ටර් තුලින් ඔබ වෙත ගෙන එන්නට.